දන්නෙම නැතුව වෙලාව ටික ටික ඉවර වෙලා ගිහිල්ලා. දැන් අපිට පොඩි වෙලාවක් තියෙන්නේ. හැබැයි පොඩි වෙලාවෙත් අපිට කතා කරන්න වෙලාව තියෙනවා. මට කියන්නකෝ මේ දැන් ඔය සංගීත කණ්ඩායම මේ විදිහට ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අන්තිම ටාගට් එක කොතනද? කොතනටද යන්න බලාපොරොත්තු කට්ටියත් එක්ක? අපි මචන්ලා. අපි ටාගට් එක දින ඇත්තටම දැන් අපිට හිතන කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මිනිස්සු බයිනවානේ මේ සින්දු වලට මේ දැන් හැදෙන සින්දු හොඳ නැහැ. ඉස්සර තිබ්බ සින්දු තමයි හොඳ. දැන් එල්ල නීරසයි හරසුන් නොයෙක් කතන්දර තියෙනවනේ ප්‍රශ්නේ. අපේ ෆස්ට් අපේ ප්‍රථම ටාගට් එක දැන් ඒක රැල්ලක්නේ. හරසුන් හරි රැප් හරි දැන් ඒ කියන්නේ මං කියන ඕඩියෝ එකෙන් විතරක් නෙමෙයි. අද ඒ කියන්නේ දැන් අර වීඩියෝ කරන්න පුළුවන් ඕඩියෝ කරන්න පුළුවන් සියලු දේවල් තිවං කරක් එක ඇස්සන කතාවක් දාලා තිබ්බා. අලුත්ම ට්‍රෙන්ඩ් එක මල් සින්දු වල් වීඩියෝ එක මල් ඕඩියෝ ඇන් වල් වීඩියෝ කියන රැල්ලක් එනවනේ. ඔය රැල්ලට එරෙහිව යන්නේ කියන්නේ රැල්ලක් තියෙනවනම් මිනිස්සු ඒක බනිනවනම් අපි ඒක නිකන් ඉන්නේ නැතුව අපිට කරන්න පුළුවන් දෙයක් කරන තමයි අපි කරන්නේ. ඉතින් අපි ඒක තමයි වීඩියෝස් වලත් අපි ඒ කතාව නැතුව අපි වෙන ඕන ළමයෙක්ට වුණත් අහන් ඉන්න පුළුවන් මනස සංසුන් කරවන අපේ ඇඟේ තියෙන ටෙන්ෂන් එක තවදුරටත් වැඩි කරන්න නැතුව ටෙන්ෂන් එක අඩු කරන
ඔයාට නිදාගන්න රහගන්න අහගෙන ඉන්නවා රිලැක්ස් කරන මියුසික් එකක් ගේන්න අරකට එරෙහිව. හරි. මට පුංචි කාරණාවක් තියෙනවා දැන් මේ තමන්ගේ කියලා. කණ්ඩායමේ කියලා. එකක් සින්දුවක් දෙකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපි කරලා තියෙනවා හංස බෝට්ටුව කියලා සින්දුවක් කරලා තියෙනවා. ඒක අපේ කියන්නේ මම කලින් කරපු සින්දුවක්. ඒක සුමිත් මන්දනායක ගායනා කරපු. ඒක දැන් අපි මචං එක්ක සුමිත් මන්දනායකත් එක්ක ඉන්නවා. අපි වීඩියෝ කරලා දෙනවා බලන්න පුළුවන් හංස බෝට්ටුව. තව තියෙනවා අපි දැන් ෂූට් කරා ගිසුමානි ලස්සන සින්දුවක් මේ නගරේ කියලා. අර පර්ණ මේ නගරේ නෙමෙයි. ඒක අලුත් වෙලා. ඔව් මේ නගරේ අලුත් වෙලා සින්දුවේ නම. කොහොමද මේ නගරේ අලුත් වෙලා තියෙන්නේ කියලා තියෙනවා. ඒ සින්දුවත් සමාන දෙයක්. අපි හිතන් ඉනවා පෙබ්‍රවාරි 4 සමහර දේක දාන පෙබ්‍රවාරි 14. 14. ආදරවන්ත එක දවස. ඔව් ඒක ඒකත් ඔරිජිනල් එකක්. තව අපි ගිය සමානේ රෙකෝඩ් කරා මදුමාදාරින්ද එක ඔරිජිනල් එකක්. ඒකත් අමුතුම සින්දුවක්. හරි. ඒ වගේ කරනවා අපි ඉස්සරහට තව ගොඩක් කරනවා. අපි බලාගෙන ඉන්නවා හැමතිස්සෙම මොනවද කරන්න කියලා. ඒකත් එක්කම දැන් ඔබත් එක්ක මේ තාක් දුරට ආපු රසිකයෝ ඇතිනේ. රසිකයන්ට මොනවද කියන්න තියෙනවද? කියන්නේ මෙහෙමයි. අපි ඇත්තරම මැජික් පෙන්නන බෑන්ඩ් එකක් නෙමෙයි. කියන්නේ දඩබඩ ගාලා ගහලා උඩ පැනලා ගහලා අපි තමයි ගෙහෙලිකාරයෝ කියලා එහෙම එකක් වෙන්න නෙමෙයි. අපි සමහර වෙලට අපි ලයිව් කියද්දී අපේ වොයිස් සමහර වෙලාවට අවුට්. සමහර පොඩි පොඩි දේවල් තියෙන එක තමයි ක්‍රමේ. නමුත් අපි හොඳ ලිස්නින් එක්ස්පීරියන්ස් එකක් දෙනවා අපි අපේ වීඩියෝ සහ ඔඩියෝ එක අපේ රිලීස් වලින්. ඒ කියන්නේ ඒක අපි තියෙන අඩුපාඩුකම් හදනවා. අපි ඇත්තන රාක්ෂණය උපයෝග කරගන්නව නෑ කියන්නේ. ඒක බලාපොරොත්තු වෙන්න බෑ අපිට ලයිව් කියද්දී. එහෙම යක් දෙනවා. අනිත්‍ය තමයි අපි වීඩියෝස් වල මේකෙම තියලා තිනවා මේ සින්දු එකක්වත් අපේ නෙමෙයි. මේ සින්දු සියල්ලම මේ රටේ ගීත කියන එක නිර්මාණය කරපු පිරිසගේ සින්දු. ඉතින් අපි එකයි අර රැල්ලත් එක්ක අපිට බෑ අලුත් සින්දු හදහද මේ රැල්ලත් එක්ක අපිට මේක ෆයිට් කරන්න වෙලාවක් නෑ. يعني ඒක අමාරුයි. ඒක කෙරෙන්නේ නෑ කොහොම කරත්. ඒකයි අපි අර වගේ රැල්ලක් එක්ක යන්න පුළුවන් පිටිපස්සේ තියෙන සින්දු ටික එළියට ගේන්නේ. ඒවට අපි උපහාරය දක්වලා දෙනවා වීඩියෝ වල. අපිට සමහර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. සමහර සින්දු අයින් කරලා දෙනවා. එහෙම කවුරු හරි ඉන්නවනම් මේ සින්දු ඕගොල්ලෝ කියන්න එපා කියලා අපිට ඒක කෝල් කරලා කිව්වම අපි ඒක අයින් කරනවා. අපි එහෙම දැන් සින්දු දෙකක් අයින් කරා. ලස්සන සින්දු දෙයක් වීඩියෝ සුත් කරපු ලස්සන සින්දු දෙයක් ඒක අයින් කරා. මොකද ඒක අයිතිකාරයෝ කැමති නැහැ. තව කවුරු හරි අයිතිකාරයෝ ඉන්නවනම් කියන්නේ ඒ සින්දු වලින් අයිතිකාරයෝ ඉන්නනම් මේ සින්දුව පුතා මල්ලි මේක ඔයගොල්ලෝ ප්ලේ කරන්න එපා කියලා කියනනම් අපි ඒක නියතමානීව අපි ඒක අයින් කරනවා. අපි ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා. මොකද ඒ සින්දු තමයි අපිට තියෙන්නේ. අපිට වෙන දේවල් නැහැ. ඇත්තම කියනවා නම් මේ රටේ සම්පත් ඒවා. හැබැයි මේ විනාශ කරන්නේ නැතුව ඒකට වෙන අර්ථයක් දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් වෙන රසයක් දෙන්න පුළුවන් නම් ඒ රසය මිනිස්සු කැමති වෙන රසයක් නම් ඒකට ලොකු ගැටලුවක් බාධාවක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්කම එහෙනම් ඉතින් මේ කාල වේලාව අවසන් වෙලා තියෙන්නේ. දැන් ඉතින් කවුද මචං කියලා ඇහුවනම් මේ ඉන්නේ අපේ මචං. YouTube එකට ගියා නම් ඕන වෙලාවක බලා ගන්න පුළුවන් මේ කට්ටියව. එහෙනම් අපි මචන්ලට සමු දෙන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් ඔබේ බලාපොරොත්තු ව්‍යාකාරක ඉෂ්ට වේවා. හැම දිනාටම සාර්ථක ගමනක් යන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මේ ප්‍රාර්ථනාවත් එක්ක අපි ලස්සන මියුසික් වීඩියෝ එකක් තියෙනවා. මියුසික් වීඩියෝ එක බලන ගමන් සමු ගන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් සිකුරාදා මල්බරදෙනින් සමු ගන්නවා. අපේ සතිය අනිවාර්යෙන් මුණ ගැහෙනවා. තවත් මේ වගේ වෙනසක් අලුත් අත්දැකීමක් එක්ක හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම hina වෙලා ඉන්න කියලාත් අපි ඔබට කියනවා.